Hi guys. ඔයාලා දන්නවද? ඔයා කෝල් එකක් ගන්නකොට ඔයා කෝල් එක ගන්න කෙනාට අදාල් සෙල් ටවර් එක හරියට මඳුරගන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. මුලින්ම ඔයාගේ ෆෝන් එකට සිම් එකක් ගන්නවනේ. එතකොට ඔයාගේ ඔක්කොම ইনফরমේෂන් එක තමයි සිම් කාඩ් එක රෙජිස්ටර් වෙන්නේ. ඒ ඔක්කොම ইনফরমේෂන් රෙජිස්ටර් වෙන තැනට කියන්නේ MSC කියලා. ඒ කියන්නේ මොබයිල් ස්විචින් සෙන්ටර්. මේ වගේ MSC ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාට අදාළ ඔයාගේ ইনফরমේෂන් තියෙන MSC එකට කියන්නේ හෝම් MSC කියලා. ඉතින් මේ හෝම් MSC එකේ සර්වර් ප්ලෑන්ස්, ඔයාගේ කරන්ට් ලොකේෂන් එක, ඔයාගේ ඇක්ටිවිටි ස්ටේටස් එක වගේ දේවල් ගොඩක් ස්ටෝර් වෙලා තියෙනවා. ඉතින් ඔයා හෝම් MSC ඒරියා එක ඇතුළේ ඉන්නකොට ඔයාගේ ලොකේෂන් එකට අදාළ සෙල් ටවර් එකට ඔයාගේ කෝල් එක ෆෝවර්ඩ් කරනවා. ඒත් ඔයා ඔයාගේ හෝම් MSC ඒරියා එකෙන් පිටතට ගියොත් මොකද වෙන්නේ? මෙන්න මේකයි වෙන්නේ. එතකොට ඔයාගේ අලුත් ලොකේෂන් එකට අදාළ MSC එක තියෙනවනේ. අන්න ඒකට කියන්නේ ෆොරින් MSC එක කියලා. එතකොට වෙන්නේ ෆොරින් MSC එකෙන් ඔයාගේ හෝම් MSC එකට ඔයාගේ අලුත් ලොකේෂන් එක දැනුම් දෙනවා. ඒ කියන්නේ ඔයා කොහේ ගියත් ඔයා ඉන්න තැන ඔයාගේ හෝම් MSC එක දන්නවා කියලා. මෙන්න මේ විදිහට තමයි හරියටම සෙල් ටවර් එක හඳුනගන්නේ. මෙහෙම හිතන්න, ඔන්න ඔයා ඔයාගේ ආල්වෙක්ට කෝල් එකක් ගන්නවා. එතකොට මුලින්ම වෙන්නේ ඔයාගේ කෝල් රික්වෙස්ට් ටික ඔයාගේ හෝම් MSC එකට යනවා. ඊට පස්සේ ඒ කෝල් රික්වෙස්ට් එක ඔයාගේ යාළුවගේ හෝම් MSC එකට ෆෝවර්ඩ් කරනවා. එයාගේ හෝම් MSC එකෙන් එයාගේ දැන් ඉන්න MSC එක චෙක් කරනවා. ඊට පස්සේ එයාගේ ලොකේෂන් එක බලලා එයාට ළඟම සෙල් ටවර් එකට කෝල් එක ෆෝවර්ඩ් කරනවා. ඔයාගේ යාළුවා වෙන කෝල් එකක නැත්තම් ෆෝන් එක ස්විච් ඔෆ් කරලත් නැත්තම් එයාගේ ෆෝන් එක රින් වෙනවා. ඒත් ඔයාගේ යාළුවා එයාගේ හෝම් MSC ඒරියා එකේ හිටියේ නැත්තම් මොකද වෙන්නේ කියලා දන්නවද? එතකොට කරන්නේ ඔයාගේ යාළුවාගේ හෝම් MSC එකෙන් කෝල් රික්වෙස්ට් එක එයාගේ ෆොරින් MSC එකට ෆෝවර්ඩ් කරනවා. ඊට පස්සේ එයාගේ ෆොරින් MSC එකෙන් එයාගේ ලොකේෂන් එකට අදාළ සෙල් ටවර් එකට කෝල් එක ෆෝවර්ඩ් කරනවා. මෙන්න මේ විදිහට තමයි හරියටම සෙල් ටවර් එක හඳුනගන්නේ. ඒ කියන්නේ ඔයා කොහේ හිටියත් ඔයාගේ හෝම් MSC එකෙන් ඔයාට ළඟම සෙල් ටවර් එකට ඔයාගේ කෝල් එක යවනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන අදහස් ඔයාලා කමෙන්ට් කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.